කොහොමද මේ ශ්‍රී ලංකා පොලිස් ආණ්ඩුවේ පොසි කාලය තුල යම් කිසි විදියකට මේ පොඩ ඉදිරියෙන් පොඩ බයි කිටි කට්ටිය එළියට වැහ ගන්න බැරුව වගේ හිතේ පෞගේ කාලේ දැන් තේරුණා නේ පෞගේ කර රටේ වීච සත්‍යත් හැබැයි ඒගොල්ලෝ පොඩ මේ වැඩේ පොඩ බූස්ට් කරා කියලා හිතෙන්නේ නැද උනත් හොඳ මට්ටමේ කණ්ඩායම් වෙනව කියන කතාව කියනවා මේ එකෙන් පොඩි ඔවුන්ට එළියට ඇවිල්ලා පොඩ දැන් වැඩක් කරා කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද මෙහෙමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගම් මට්ටමේ බිම් මට්ටමේ ප්‍රාදේශ සභා 235ක පාලනයක් තිබිච්ච පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුර 149ක් තිබිච්ච පක්ෂයක්. ඉතින් ඒ පක්ෂයට නැවත වැඩ කරන්නට පාරට ඇවිල්ලා වැඩ කරලා මහජනයාගේ කැමැත්ත දිනා ගැනීම කියලා අපේ කිසිම අකමැත්තක් නැහැ. හැබැයි එකක් මතක තබා ගන්න ඕනේ. අර මෙයි නමේ වර්ගයේ පාට් වලින් ඒ කියන්නේ බලහත්කාරයේ චණ්ඩිකම පාවිච්චි කළා අර සරම වලාපොටේ ගහගෙන අඩෝවරෙව් අපි ලෑස්ති පුළුවන් නම් අපිට ගහපියව් කියන ජාතියේ ක්‍රමවලින් නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනාගතයක් නැහැ. ඒ වගේම රට බංකොලොත් කිරීමට වගකිව යුතු මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉස්සරහින් තියාගෙන යන ගමනට අනාගතයකුත් නැහැ. එනිසා ඔය මැයි රැලි මොනවා කළත් ඔවට මොන සෙනග රැස් වුණත් ඊළඟ මැතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලංකා දේශපාලනයෙන් අතු ගෑවී යාම. එනිසා රාජපක්ෂ නොවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්න පිරිස්වලට අවස්ථාව තියෙනවා තාමත් තමන්ගේ ජනපදනමත් එක්ක නව දේශපාලනයකට නව දේශපාලන සන්ධානයකට ඇතුල් වෙන්න. මහින්ද මහත්තයයි කැමැත්ත නාමල් මහත්තයා නම් එයාට දේශ එයා දේශපාලනය කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. එයා දේශපාලනය කරගෙන ගියාවේ. නමුත් ඔය ශ්‍රී ලංකා ප්‍රතිජන පෙරමුණේ අර මෙයි නමේ චණ්ඩී ආකල්පයයි පැරණි රාජපක්ෂ වාදනය මිදෙන්නේ නැතුව නම් ගම් විවරණ ගැන කතා කරනවට වඩා මේ ආය ප්‍රතිවිව ගැන කතා නොකරොත් මේක මේකට යම් ක්‍රියාමාර්ගයක් ගතොත් ඉතිරි බලගත ප්‍රශ්නට මූණ දෙන්න වෙනවා කියලා. නෑ එහෙම උපදේකින් අදහසකින් නෙවෙයි මේ ජනාධිපතිතුමාගේ ලයින් එක ඇතුළේ ජනාධිපතිතුමා කොහොමත් පළාත් පාලන ඡන්දේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ කල් දැම්මේ මට ආර්ථිකේ කොට දාන්න වෙන වැඩ තියෙනවා ඡන්ද තියෙනවට වඩා කියලානේ. හරි ඒ අතරේ බැසිල් මහත්තයා ඇවිල්ලා දැන් මහ ඡන්දයක් තියන්න ඕනේ කියලා උද්ඝෝෂණයක් කරගෙන යනවා. නමුත් රට ඉස්සරහා තියෙන මූලික ප්‍රශ්නේ ණය ප්‍රතිවගත කරන්නේ. ඒ ණය ප්‍රතිවගත කරණය විපක්ෂයත් එක්කත් කතා කරලා එහෙම කරන්න ඕනේ කියන විවෘතභාවයේ අපි ඉන්නේ. අපි මේ රනිල් වික්‍රමසිංහ කරන හැම දෙයකටම විරුද්ධයි. රනිල් රාජපක්ෂගේ බෙරිහන්දිදී යන්නේ නැහැ. මොකද අපිට අත්දැකීම් තියෙනවනේ ඔය විරුද්ධ කතා පවත්වන අය ඊළඟට බලයට ආවම කොහොමද කරන්නේ කියලා අපි දන්නවනේ. එහෙනම් අපි එහෙම නැහැ. අපි මේ රට පැත්තෙන් කතා කරලා තියෙන්නේ. රටේ අනාගතය පැත්තෙන්. මේක කලේ නැත්තම් අනිවාර්යයෙන්ම විශාල අර්බුදයකට ජූනි මාසෙන් පස්සේ යනවා. ඒ නිසා මේ මූල්‍ය අරමුදලේ ඒ ඊළඟ වාරිකයත් ඒකත් එක ගැටගැහිච්ච ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයත් ඒ වගේම විදේශ වෙළඳපොලේ ණය වෙළඳපොලේ විශ්වාසයත් ඒ වගේම අපට ආධාර කරපු බහුපාර්ශවීය දීපාර්ශවීය රටවල් වල විශ්වාසයත් දිනා ගන්න තව කෙටි කාලයයි තියෙන්නේ. ඒ කාලය ඇතුළත ඒක කරන්න ඕනේ. මේ පහුගිය දිනවල මේ මේ ආසන්න කාලය තුල අපි දන්නවා මේ කෙල් මිල එහෙම සුළු වශයෙන් අඩු කරගෙන කම්කරුවන්ගේ වතු කම්කරුවන්ගේ වැටුපට යමක් එකතු කරලා හාල් වගේ එහෙම සමහර තැන්වල බෙදලා මේ වගේ මුදල් වියදම් කරන අර පැරණි ක්‍රමයකට දැන් මැතිවරණයක් සඳහා සූදානම් වෙනවා දෝ වගේ වැඩ පිළිවෙල කියන. හැබැයි මෙහෙම මේ වගේ දේවල් වලට ජනතාව ප්‍රබලලා එහෙම නැත්නම් ජනතාව මේවට අසු වෙලා සමස්ත ජනතාව ගැන මම කතා කරන්නේ. එතකොට දැන් ඔබතුමා මේ කියන ණය ප්‍රතිවගත කරණය පිළිබඳ දැන් මැතිවරණයක යම් කිසි කණ්ඩායමක් හෝ දිනලා මේක මෙහෙම තිබුණොත් අනිවාර්යෙන්ම මේ ආර්ථික අර්බුදයේ දිගපළල ගැන දන්නේ නැතුව අපි සතුටු වෙනවා. කාට හරි හාල් කිලෝග්‍රෑම් 10ක් ලැබුණද, ඩීසල් මිල රුපියල් 30කින් අඩු වුණාද, ඒකෙන් සහනයක් ලැබෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. කිසිසේත්ම ඒක ලැබිය යුතුයි. ගැටලුව තියෙන්නේ ඊට වඩා පුළුල් ප්‍රශ්නයක්. මේ අතුරේ යන ගමනක තමයි මේ කරගෙන යන්නේ.
එතකොට මේ ණය ප්‍රතිව්‍යුහගත කරණේ කාරණය කරගත්තේ නැත්නම් විශේෂයෙන්ම අර රජයේ ආදායම් වැඩි කර ගැනීමට අපි යෝජනා කරලා තියෙන ක්‍රමවේදය යොදාගත්තේ නැත්නම් බදු පොලුකාරයින්ගෙන් බැංකු පොලුකාරයින්ට බය නැතුව අත තිබ්බේ නැත්නම් සුරාබදු පොලු තියලා තියෙන මිනිසුන්ට බය නැතුව අත තිබ්බේ නැත්නම් මේ ගමන මේ ජනතාවත් එක්ක යන්න බෑ. ඒකයි අපි කියන්නේ. ඒ නිසා ඒක තියන්න අපි ලෑස්ති. මම අභියෝගයක් හැටියටම බාරගත්තනේ මාස 6කින් මේ ඉලෙක්ට්‍රොනික වේදිකාව හදලා මේ කටයුතු කරන්න අපි ලෑස්ති අපේ පාර්ලිමේන්තු කමිටුවට ඒ බලය දෙන්න කියලා මම පාර්ලිමේන්තුවේදීම ඉල්ලා හිටියානේ. ඉතින් ඒකින්ද මේක කරන්න පුළුවන් දෙයක්. අපි ඒ වගේ වැඩ කරලා පෙන්නපුවායි. නිකන් කට කතාවට කතා කරන්නේ නැහැ නෙමෙයි. ඒක නිසා මේ ඔය කාල් කිලෝ 10 දුන්නයි කියලා ඩොලර් බිලියන් 5ට අපේ සංචිතාවයි කියලා එම නැත්තම් තෙල් මිල අඩු කරා කියලා විදුලි ගාස්තුව යම් ප්‍රමාණයකින් අඩු කළා කියලා ප්‍රශ්න විසඳිලා නැහැ. මේවා ඡන්ද ගුණ්ඩු හැටියට නම් කරන්න එපා. මොකද මේ ජාතියේ ඡන්ද ගුණ්ඩු එකකට දෙකකට රැවටිලා තමයි අපිට උනේ. බැසිල් රාජපක්ෂ මහත්තයාත් රට බංකොලොත් කළේ සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් කරන්න කියලා. කිසිම හැකියාවක් නැතුව 2021 අයවැය විවාදෙදී 22 අයවැය සඳහා වෙච්ච විවාදෙදී කියලා පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරනවා වගේ නේද? මේ කතා කියන්නේ මේගොල්ලෝ ඇවිල්ලා රට බංකොලොත් කරගත්ත නිසා මේවා මේ දිගු කාලීන කාරණා නෙවෙයි. මෙයා ආර්ථික අර්බුදයේ දරුණු පිළිකාවක්. මේකට කටට සීනි බෝල එහෙම නැත්නම් කිරි ටොපි දාලා හරියන්නේ නැහැ. මේක විසඳා ගන්න ඕනේ ගැඹුරේ. ඒ විසඳා ගැනීමේ මඟ අපි පෙන්වලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න කියලා අපි කියන්නේ. පාර්ලිමේන්තුවේ කතා කරන මැතිවරණ මන්ත්‍රීවරුන් අතර ඍජුව කතා කරන මන්ත්‍රීවරයන් තමයි පාර්ටි චම්පික රණවක කියලා කියන්නේ. දැන් මේ කතා කරන්නේ ඒ ගැනනේ. දැන් ඔබතුමාම මතු කරනවා මේ බැංකු ණය අරගෙන ඒවට පොල්ල දීපු අය බදු ගෙවන්න පුළුවන්කම තියෙද්දි බදු නොගෙවෙන අය ජනතාවට වඩා මන්ත්‍රීතුමා මේ මේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට මේ නායකයන්ට වටින්නේ මොකද්ද මේ ප්‍රශ්නේ? ඒක තමයි ඇත්ත. මේකට විසඳුමක් දෙන්න බැරි ඇයි මේ මිනිස්සු බය? ඒක තමයි ඇත්ත. ඔබතුමා කියපු එක තමයි ඇත්ත. සුරාබදු අය කරගන්න කොන්දක් නැත්තම් කෝටි 700ක සුරාබදු අය කරගන්න කොන්දක් නැත්තම් 5 දිනෙකගේ 1272ක් නම් ඉන්නේ කෝටියකට වඩා බදු පුළු දීපු මිනිස්සු. ඒක අය කරගන්න කොන්දක් නැත්තම් අර ලංකා බැංකුවේ මහජන බැංකුව ඇතුළු බැංකුවල හරි ඒවැයේ ගිනුම් හිමියෝ ඉන්නවා කෝටි 5 මාර්ගකට වැඩිය. ඒකෙන් 160ක්ම රුපියල් 5000ට අඩුයි. හැබැයි බිලියන ගණන් අරගෙන බැංකුවලට පොළු තියපු ව්‍යාපාරිකෝ ඇමතිවරු නිකන් ලොකු මිනිස්සු වගේ හැසිරෙනවා මේ සමාජේ. මහා ධන කුවේරයෝ මහා ව්‍යවසාය දායකයෝ වගේ හැසිරෙනවා. මේ අයගේ නන් ලයිස්තුව ඉල්ලුවාම ඒවා දෙන්නේ නැහැ. ඒක තමයි දැන් මේ අපේ ඔය ණය හිමියොත් කියලා තියෙන්නේ විවෘත වෙන්න කියලා ලංකාන්දුවට. බදු පොලුකාරයෝ පෙන්වන්න, බැංකු පොලුකාරයෝ පෙන්විය යුතුයි. ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලිය විවෘත කළ යුතුයි. එතකොට ඔය කේලිය රඹු කැල්ලගේ සිද්ධිය වගේ ඒවා ආයි වෙන්නේ නැහැ. ඖෂධ ගෙන්නන එක, පොහොර ගෙන්නන එක, තෙල් ගල් අඟුරු ගෙන්නන එක විවෘත කළාට පස්සේ. ඒකට අපි කියන්නේ ඒක කරන්න. ඒක IMF කිව්වද, ණය හිමියෝ කිව්වද කියලා නෙමෙයි. ඒක මුළු රටටම හොඳ දෙයක් ඒක කරන්න. ඔබතුමාට දැනෙන්නේ කොහොමද? ඇයි මේක මේගොල්ලෝ නොකරන්නේ? මෙච්චර පුරුමුණා. ඉතින් ඒක ඉතාල පැහැදිලින් මේ ජාවා අලංකාරින් විසින් මේ රට පාලනය කරනවා කියන එක පැහැදිලින් මේ ජාවා අලංකාර පන්තියක් සහ අද වෙනකොට ලංකාවේ සමාජ පාතාලයට අමතරව දේශපාලන පාතාලයකුත් තියෙනවා. ඒ දේශපාලන පාතාලයේ මේ ජාවා අලංකාර පන්තිය අත්වල බැඳගෙන හැමදාම ජනමාධ්‍ය ටික පාවිච්චි කරලා ඒ වගේම රජයේ මර්ධන යාන්ත්‍රණය පාවිච්චි කරලා කටයුතු කරනවා. දැන් හොඳ උදාහරණයක් මාව CID ගිහිල්ලා අහනවා මම කිව්වයි කියලා ඊළඟ ජනාධිපති වරණේ කිට්ටු වෙනකොට යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා නොඑක් දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඇයි ඒව දැනුම් දුන්නේ නැත්තේ? ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගන්න තියෙන වරදක් බව දන්නවද කියලා. කරලා තියෙන දේශපාලන පුරෝකථනය. අපි දන්නවනේ ඔයගේ දේවල් 2005 මැතිවරණයේදී කොටින්ට සල්ලි දීපු දීලා ඡන්ද ප්‍රතිඵල වෙනස් කරා ඒ කනගාටුයි. අපිත් ඒ අවස්ථාවේ ඒ මහින්ද රාජපක්ෂට තමයි උදව් කළේ. එතන ඉඳන් ඊටත් කලින් ඉඳන් ජනාධිපති වරණ කිට්ටුවේ ඝාතන සිද්ධ වුණා. ඒ වගේම අපරාධ සිද්ධ වුණා. අවසාන වශයෙන් නයි පෙන්නන තැනට මේක ගෙනාවා 2019. මේ වගේ දේවල් වුණානේ. ඒව ගැන නෙමෙයි දේශපාලන පුරෝකථනයෙන් අපි කියලා තියෙන්නේ. වැදගත් දේ ඒක නෙමෙයි. වැදගත් දේ තමයි මේ පිළිබඳව පත් කරපු ජනාධිපති කොමිසමට මම ප්‍රකාශයක් කළා. ඒ ජනාධිපති කොමිසම 15 දිනක්ගේ නම් දීලා තියෙනවා. 15 දිනක්ගේ නම්. ඒ මොකද්ද? නිශ්චිත තොරතුරු දැනගෙනත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති හින්දා එයා සමහරුන්ට විනය පරීක්ෂණ, සමහරුන්ට අපරාධ නඩු යටතේ කටයුතු කරන්න, සමහරුන්ට කටයුතු කිරීම සඳහා කියලා තියෙනවා. එසේ කියලා තියෙන 15 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් හිටපු ජනාධිපති, එක්කෙනෙක් වත්මන් ජනාධිපති, එක්කෙනෙක් වර්තමාන පොලිස්පති, තව අය ඉන්නවා මේකේ නියෝජ්‍ය පොලිස්පතිලා.
ඉති ඒ නිසා ඒවට පියවර ගන්න නැතුව මේ පොලිස් ඇමතිගේ මත එය අනුව පුද්ගලික හමුදාවක් විදිහට මේක හැසිරීමට අපි විරුද්ධයි. අවසාන වශයෙන් මේ පාරත් මේ ගඟ ගලාගෙන යන අතටම ඔහේ කණ්ඩායම්පත් කරලා ජනතාවට නිකන් ඉන්න දෙනවද? එහෙම නැත්නම් ඔබතුමා ජනතාවට මේ ඔව් ඇත්තටම ජනතාව අපි එකක් තේරුම් ගත යුතුයි, රැලි වලට අහුවෙන්න එපා. රැලි උද්වේග කර කතයි ඕ ඒවගේම ඔය දෙන කුඩා කුඩා සීනි බෝලයි විසින් රට බිඳ දමලා තියෙන බරපතල විදිහට රට එතනින් ගොඩනගා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා පසුගිය පෙබරවාරි 14. ඒකත් එකතු වෙන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා සියලුම දේශපාලන පක්ෂවල ඒ සියලු දෙනාටම එකට එකතු වෙන්න කියන ආරාධනය අපි කරනවා. ඊළඟ දේශපාලනේ අපි වෙනස් කරමු ක්‍රමයේ වෙනසක් එක්ක. ඒවිපි විවාදයක් කියන්නේ අපිත් බලාගෙන ඉන්න අවස්ථාව දෙන්න දෙන්න කිව්වොත් මොකද මේක වෙන්නේ? ඔබතුමාලට නෑ ඇත්තටම එහෙම විවාදයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවයට අතිශය වැදගත්. ඒකට විවිධ හේතු ඉදිරිපත් කරගෙන නායකයෝ දෙන්නද කලින් විවාද කරන්නේ, ආර්ථික කණ්ඩායම්ට කලින් විවාද කරන්නේ කිය කිය මේ කල් දමන්නේ නැතුව මේක කරන එක රටට හරි වැදගත්. ඒ අය විතරක් නෙවෙයි වෙනත් පක්ෂවල ඇත් එන එක හරි වැදගත්. ඉතින් මම මේ අවස්ථාවේදී කියනවා, මම අපි ඉදිරිපත් කළා පසුගිය පෙබරවාරි 14 වෙනිදා දේශය වෙනුවෙන් එක්කන පියවරක් කියලා වැඩපිළිවෙලක් අපේ මේ කාර්යාලයේ හෝ වෙන ඕන තැනක ඔය ඕනම ආර්ථික කණ්ඩායමක් එක්ක, එහෙම නැත්නම් ඔය ඕනම නායකයෙක් එක්ක විවාදයක් නෙවෙයි සංවාදයකට අපි ලෑස්ති. අපිට නම් එහෙම කිසිම බියක් නැහැ මේ සම්බන්ධයෙන්. අපි ඉදිරිපත් කළ තියෙන කරුණු පිළිබඳ 100%ක් අපිට විශ්වාසයි. ඒ වගේම කිරීම ගැන අපිට විශ්වාසයි. ඒ නිසා අපි කිසි පැකිලීමක් නැහැ. ඒ සියලු දෙනාටම ඇවිල්ලා අපේ මේ අපි ඉදිරිපත් කළ තියෙන ලියවිල්ල මත ඕන සංවාදයකට ලෑස්ති. ඒ වගේම මේ පක්ෂ දෙක දෙපැත්තට ඇද ඇද ඉන්නේ නැතුව වහාම නායකයෝ දෙපළත් ආර්ථික කණ්ඩායමුත් මේ විවාදයේ